Hi Bowen, ado gollek tu vela inne Rasam Musuwa YouTube channel ekat ekka. Ado ugalanta kiyala denna yanne adu yedamin bistek ekak hada ganne kohomada kiyala. Meeka balana oya alut kenek nan apiwa subscribe karanna amathak karanne pa. Api den yan video ekata. Bistek එක හදා ගන්න අපට වුමනා වෙනවා කපාගත් chicken gram 500ක් ඊළඟට ලොකු ලුණු ගෙඩියක් කපාගත්ත සුදු ලුණු බිත් දෙකක් මාළු මිරිස් කරල් දෙකක් කපාගත්ත තක්කාලි ගෙඩියක් ඊළඟට අපිට ඕන වෙනවා ගම්බිරිස් තේ හැඳි 3ක් ලුණු තේ හැඳි 3ක් ඊළඟට පොල් තෙල් මේස හැඳි 3ක් වමන වතුර අඩු කෝප්ප කාලක් වමනත් අවශ්‍ය වෙනවා Then අපි ඇතිලිය ලිපේ තියාගමු. අපි දැන් කපාගත්ත chicken ටික මේකට දාගමු. මේකට අපි වතුර අඩු කෝප්ප කාලත් එක කරගමු. Then make a vinadi ak pamana, wahala, tembin narimu. Then api make a arala, tikak kalawang karagam. ඊළඟට ලුණු කුඩු තේ හැඳි තුනෙන් භාගයක් පමණ මේකට එකතු කරනවා ඊළඟට ගම්බිරිස් කුඩු තේ හැඳි තුනෙන් භාගයක් පමණ මේකට එකතු කරලා හොඳින් කලවම් කර ගන්නවා නැවත වතාවක් වහලා විනාඩි 3ක් පමණ තැම්බෙන්න හරිනවා. විනාඩි 3ක් පමණ තැම්බුණාට පසු මේකේ පියන ඇරලා හොඳින් කලවම් කරලා නැවතත් වහලා විනාඩි 3ක් පමණ තැම්බෙන්න හරිමු. Then, හොඳින් තැඹුණු chicken ටික අපි වෙනත් භාජනයකට දාගමු. නැවතත් ඒ ඇතිලිය ලිපේ තියාගමු. ඇතිලිය රත් වේගෙන එනකොට තෙල් මේස හැඳි තුන ඇතිලියට වක් කරගමු. තෙල් ටික රත් වීගෙන එනකොට තම්බාගත් chicken කෑලි ටික පමණක් තෙලට දාගන්නවා. මෙහි තම්බාගත් වතුර ටික අපි වෙනම
තියා ගන්නවා පසුවට ගන්න. මෙහෙම කලවම් කරමින් විනාඩි 4ක් පමණ තෙල් රැඳෙන්න හරිනවා. මේ ළඟට කපාගත් ලොකු ලුණු ගෙඩියයි සුදු ලුණු බික් දෙකයි මාළු මිරිස් කරල් දෙකයි මේකට එකතු කරනවා. දැන් මේ ටික හොඳින් කලවම් කරමු. ඊට පසුව කපාගත් තක්කාලි ගෙඩියත් මේට එකතු කරගන්නවා. මුලින් ඉතුරු කරගත් ලුණු තේ හැඳි එකහමාර සහ ගම්බිරිස් කුඩු තේ හැඳි එකහමාර දැන් අපි මේකට එකතු කරනවා. හොඳින් කලවම් කරමින් විනාඩි 4ක් පමණ බැදෙන්න හරිනම් ඉන් පසුව අපි තම්බාගත් තිගන් වල අයින් කරගත් වතුර ටික මේකට කලවම් කරනවා. තවත් විනාඩි 3ක පමණ කාලයක් කලවම් කරමින් ලිපේ තියාගන්න. ඉන් පසු මේක අපි ලිපෙන් බාගමු. මේ තියෙන්නේ අපි හදාගත් බිස්ටේක් එක. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අමතක නොකර ලයික් එකකුයි කමෙන්ට් එකකුයි දාගෙන යන්න. අදට අපි සමුගන්නවා ආයෙත් අලුත් වීඩියෝ එකකින් එන්නම්. සුබ දවසක්.